අයිබෝවන් ඔබ රාත්‍රී 9 ඇයිතිය i10 ප්‍රවෘත්ති සමගින් මම චරිත දනංජය පමුණු හේන්ද්‍ර මම වත්සලා කුලසූරිය මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත කලුකංග ජලාශී වැඩ ලබන මාස අවසන් කර ප්‍රතිලාභ ගොවීන්ට ලබා දෙන බව ජනපති පවසයි නාට්‍ය දුවෙන් ආරඹුණු මෙරට පළමු එළවලු පළතුරු සැකසුම් මැදිස්ථානය තීරීම් කාරක සභාවේ දිගහැරුණු ශාපි ප්‍රශ්නය එංගලන්තයේ කුණු ගැන පාර්ලිමේන්තුවේදී විවාද කතරගම ඇසල බහා පෙරහැරේ සජීවී විකාශය සමග සේලු නාලිකා අභිභව අංක 1ට පත්වමින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට ITN නාලිකාවට හැකිව තිබෙනවා කතරගම පෙරහැර සජීව විකාශය සිදු කළ ඇසල පොහෝ දිනේ රාත්‍රී 10ට පසුතා අලියුම එකත් අතර කාලයේදී මෙම ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණය ITN නාලිකාවට හිමිව තිබෙන්නේ දිවයිනේ පිළිගත් සමීක්ෂණ ආයතනයක් වන LMRB වාර්තාවට අනුවයි. එම වාර්තාවට අනුව පෙරහර මංගල්‍යයේ පැවති කාල සීමාව තුළ ITN නාලිකාව 22.8ක ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබා ගැනීමට සමත්ව තිබෙනවා. ඒ අනිකුත් සියලුම නාලිකාවන් අභිභවා යමින් දේශීය සංස්කෘතියට හා උරුමයට මුල්තැන දෙමින් කතරගම ඇසළ මංගල්‍ය හරුහරා නමින් ජනතාවට සජීවීව සමීප කිරීමට ITN මාධ්‍යාලයට හැකි වුණා. ඇසළ පොහොය දිනේ ITN සවනක් රැස් පොහොතා විශේෂ වැඩසටහන මෙන්ම ITN FM ඔස්සේ ශාසනාලෝක පොහොය දින වැඩසටහනද ජනතාවට සමීප කිරීමටද කටයුතු කළා. අවසන් මහා පෙරහර පැවති දිනේ ලක්ෂ 5කට අධික ජනතාවක් කතරගමට පැමිණ සිටි අතර මෑත ඉතිහාසයේ ඉහළම මාධ්‍ය දායකත්වය ලබා දීමට ITN මාධ්‍යාලයට හැකිවීම කතරගම කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද ස්වාමින් වහන්සේ ඇගීමට ලක් කළා. මේ සියලු දේවල් මේ ප්‍රදේශයේ ආයත විතරක් නෙමේ රටේ ලෝකයේ සියලු දෙනාටම දැන කියා ගන්න දැක බලා ගන්න මෙවර අපිට මාධ්‍ය අනුග්‍රහය ලබා දුන්නේ ITN මාධ්‍ය ජාලය. ITN මාධ්‍ය ජාලයේ සභාපතිතුමිය ඇතුළේ සියලු දෙනාම මෙවර පෙරහැර මංගල්‍යයේ වැඩ කටයුතු වල ඒ මාධ්‍ය දායකත්වයේ දරමින් විශාල සහයෝගයක් ලබා දුන මං හිතන්නේ වෙන අවුරුදු වලට සාපේක්ෂව මෙවර පෙරහැර මංගල්‍යයේ කටයුතු බොහොම සාර්ථකව සිදු කර යන්නට ඒ වගේම පෙරහැර තියෙන චාරිත්‍ර වාරිත්‍ර විදි පිළිබඳව ඒ වගේම රුණු කතරගම මහා දේවාලයේ තිබෙන චාරිත්‍ර වාරිත්‍ර පිළිබඳව ඒ වගේම කිරිවේ රාජ මහා විහාරස්ථානයත් ඓතිහාසික රුණු කතරගම මහා දේවාලයත් අතර ඇති සම්බන්ධතාවයේ පිළිබඳව ඒ වගේම මේ ඇසළ පුර පොහොය දවසේ ආගමික වැඩ කටයුතු පිළිබඳව මේ හැම දෙයක් පිළිබඳවම අපේ රටේ ලෝකයේ ජනතාව දැනුවත් කරමින් ඒ මාධ්‍ය අනුග්‍රහයෙන් නිසලස යොදවමින් විශාල අනුග්‍රහයක් ලබා දෙන්නට යුතුය. ඉතින් මේ ආකාරයෙන් සියලු දෙනාම ගේම ශක්තිය මතින් මෙවර පෙරහැර මංගල්‍ය අපිට බොහොම සාර්ථක පෙරහැර මංගල්‍යයක් බවට පත් කරගන්න පුළුවන්කම ලැබුණු බව මේ අවස්ථාවේදී අපි බොහොමත්ම සතුටින් සඳහන් කරන්නට ඕනි. ශ්‍රී ලංකීය ජනපාලය හසුරුවන ටෙලිවිෂන් ආවරණාධිපති ලෙස කතරගම ඇසළ මහා පෙරහරේ නැවත විකාශය අනිද්දා රාත්‍රී 10 සිට ITN නාලිකාව ඔස්සේ විකාශය කිරීමට කලුකඟ ජලාශයේ රන් දියවරෙන් රජරට වයඹ සහ නැගෙනහිර කෙත්වතු සරු කරන්නට සූදානම් බව ජනාධිපති මැතිපාල සිරිසේන මැතිතුමා පවසනවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයක් අමතමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා.
महावेलिय संहिद्यावे गंगाव सह अनुपहिन पशु महावेलिय अनगंत द्वित्वे जनगत किरीमे उत्सवे अद पस्वरुवे पैत्तुने जनाधिपति मैत्रीपाल सिरिसेन मैतुमागे प्रधानत्वेन 1995 සිට 2010 දක්වා මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ ඇසුරේ සිදු කළ අතිවිශාල වැඩ කොටස පිළිබඳ ලේඛනගත ප්‍රකාශනයක් නොමැති වීමේ අඩුවක් සපුරාලීම වෙනුවෙන් 95න් පසු මහවැලිය ග්‍රන්ථය සම්පාදනය කර තිබෙනවා. අනෙක් ග්‍රන්ථය වන මහවැලිය සංහිඳියාවේ ගංගාව ග්‍රන්ථය තුළ අන්තර්ගතව ඇත්තේ කඳුරට, රජරට, උතුරු හා නැගෙනහිර මෙන්ම වයඹත් සිය දියවරින් 100 තෙමාලමින් සියලු ජනතාවගේ සාපවස නිවාලන මහා ගංගාවේ ගමන පිළිබඳවයි. ජල කළමනාකරණයේ විශේෂඥයෙකු සහ 1976 සිට වරින් වර මහවැලියට එක්ව කටයුතු කළ ආචාර්ය MUA තෙන්නකෝන් මහතා මෙම උත්සවයේ ප්‍රධාන දේශනය සිදු කළා. ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ සභාපති ජනාධිපති නීතිඥ සරත් කොන්ගහගේ මහතා සහ ග්‍රන්ථ දිත්වේ ප්‍රධාන සංස්කාරක කේ ආර්යතුංග මහතා ඇතුළු සම්පාදක මණ්ඩලය මෙහිදී ග්‍රන්ථ දිත්වේ ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබුවා. අනුතුරුව උත්සව සභාව ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ ජලය සහ භූමිය බෙදාගත නොහැකිව මහ පොළව ගොවින්ගේ विविध बाधावन राशियक मध्य අපිට පුළුවන්කම ලැබුණා මොරගහ කන්ද වැඩ අවසන් කරන්න. අගෝස්තු මාසයේ තුල අපි කළුගඟ ජලාශය වැඩ අවසන් කළා විවෘත කරනවා. එතකොට මොරගහ කන්ද කළුගඟ ප්‍රධාන ජලාශ දෙකම අවසන්. ඒත් එක්කම කළුගඟේ මොරගහ කන්දට ජලය එන කිලෝමීටර් 7කට වැඩි උමගේ වැඩ කටයුතු කෙරෙනවා. මොරගහ කන්ද සහ කළුගඟෙන් ගලා යන අපේ මහා පින්වන්ත භූමිය සරුසාර කෙරෙන මහා ජල කඳ දැන් ඉදිවෙන වයඹට වතුර දෙන වයඹ මහා ඇලත් ඒ වගේම රජරට නැගෙනහිර තෙත්කරන ඉහළ ඇලහැර මහා ඇලත් අනිත් පැත්තෙන් මිනිපේ ප්‍රදේශයෙන් ගලා යන මිනිපේ මහා ඇලත් මහා ඇලවල් තුනේ වැඩ කටයුතු දැන් වේගෙන් කරගෙන යනවා. ඒ නිසා අපිට අපේ තිබෙන පින්වන්ත මහා සාර භූමිය අපිට අපේ ජාතික ආර්ථිකයේ පුණ්‍ය මහිම භූමියක් බවට පත් කරගන්නට මේ යෝධ සංවර්ධන ව්‍යාපෘතිය තුල ලැබෙන දායකත්වය ඉතාමත් විශිෂ්ටයි. वैद्य शाफी शहाबुद्दीन संबंधी अपराध परीक्षण डिपार्टमेंटवे अध्यक्ष शानी अभिसुंदर बहता पास्कु इरिदा त्रस्त प्रहरे पिलिबंद स्वबला करनु वार्ता किरीमे तेरीम कारक सभा वहमवे साक्षी लबा दुन्ना අපිට ඇත්තටම තිබුණේ පැමිණිලි 617ක් තමයි මේ ළමයි හම්බුනේ නැහැ සීසීරියන් සත්කමට පස්සේ කියලා. ඔය 1000 ගණන් තිබ්බ කිව්වට අපිට තිබුණේ නැහැ ඒවා අපි කුරුණෑගල ඉඳන් ලිව්වේ අපිට ඉදිරිපත් වෙලා තිබුණේ. ඒිනොත් ළමේ අපේක්ෂාවෙන් ඉඳලා මට ළමෙක් නැහැ කියලා තිබුණේ පැමිණිලි 143යි 600 ගණනක්. ඒ 143 දෙනා දැනුවත් කිරීමේ වැඩසටහනට යොමු කරන්න අපි යෝජනා කළා තිබුණා. පහුගිය 6 වෙනි මාසේ 30 වෙනිදා 30 වෙනිදා යෝජනා කරලා තිබුණේ 6 වෙනි මාසේ 27 වෙනිදා තිබුණු නඩුව විමසීමේදී කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයා කියලා තිබුණා මේ මව්වරු මැරෙනවා ඊට පස්සේ විවිධ කැන්සර්ස් හැදෙනවා ඒ වගේ ලොකු මේකක් තිබුණා ඊට පස්සේ උසාවියෙන් ඒක නැවැත්තුවා අධිකරණේ ඉතින් අනිත් එක මේ කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයා ඒ වගේ ප්‍රශ්නයක් ඒ වගේ අධිකරණයේ ඉදිරියේ සැලකිරීමක් කරලා මේ මේ මව්වරු මැරෙනවා කැන්සර්ස් හැදෙනවා කියලා කිව්වට එතුමා දන්ත වෛද්‍යවරයෙක්. එතුමා උසාවියට කැඳවුවේ කොහොමද එතෙන්ද කී කොහොමද? එතෙන්ට ඇවිල්ලා හිටිද්දී මේ මහේස්ත්‍රාතුමා තමයි දැන් මේ අගතිරපත් පාර්ශවයේ මේ නීතිච්ච මහත්තුරු කියලා තුන අධ්‍යක්ෂකවරයා ඉන්නවා. ආ එතුමට මේ මේකට කරුණු පැහැදිලි කරන්න දෙන්න කියලා. අධ්‍යක්ෂකවරයා දා රෝහලට ගියේ මේ උසාවියට ගියයි. ඔය කැඳවලා තිබුණද? නෑ කැඳවලා තිබුණේ නෑ. කිසිම කැඳවීමක් නැතුව තමයි එතුමා ගිහිල්ලා තියෙන්නේ. අර ડોක්ටර් ශාෆී සස්තවාදයට සම්බන්ධ වූ කෙනෙක් හැටියටත් පැමිණිලි ඉදිරිපත් වෙලා තිබුණා. නෑ එහෙම පැමිණිල්ලකුත් නෑ අපි කරපු විමර්ශනයේදී එහෙම අනාවරණය වීමකුත් නෑ. අන්තවාදයට සම්බන්ධ වූ කල්ලියෙක් සම්බන්ධකම් තියෙන කෙනෙක් හැටියටත් සමහර දෝෂ ආරෝපණය කරලා තිබුණා. එහෙමත් විමර්ශනයේදී අනාවරණය වෙලන සාක්ෂි තිබ්බනම් ඉතින් ඒ ගැන අපි උසාවියට අනිවාර්යෙන් කරුණු වාර්තා කරනවා. එකක් හරි මේ දැන් මේ බැලෝපිය නාලවල ප්‍රශ්නෙත් එකක් හරි අපිට මේ තිබුණා නම් අපි ඒව වාර්තා කරනවා. අපිට ඒකේ මේ විශේෂත්වයක් නැහැ ડોක්ටර් සාෆි කියලා. නමුත් එහෙම දෙයක් නැති හින්දා අපිට ඉතින් උසාවියේ සත්‍ය කරුණු මිසක් අසත්‍ය දේවල් කියලා අමාරුවේ වැටෙන්න ඕනේ නැහැ නේ සාෆි නිසා.
බෙතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සම්බන්ධයෙන්ද ඒ මහතා මෙහිදී අදහස් දක්වුවා. ලැක්ටෝවත්තේ අත්අඩංගුවට ගත්ත හතර දෙනා අතරින් දෙන්නේ අපි නිදහස් කරන්න කටයුතු කරා. මොකද ඒගොල්ලොන්ට කිසිම සම්බන්ධතාවයක් නැහැ මේ විදිය සම්බන්ධ. දින 90ක් තියාගෙන සියලුම කුද්ධ්‍යාංශ වලින් එතකොට අපේ උත්තුකරුවන්ගෙන් ඒ සොයලා බලලා තමයි ඒ දෙන්න නිදහස් කරන්න කටයුතු කරේ. ඒ නිදහස් කරන්න කටයුතු කරපු දෙන්නට අපි ආරක්ෂක විෂය භාර අමාත්‍යතුමා වශයෙන් ගරු ජනාධිපතිතුමාගෙන් වාරණ නියෝගයක් අපි ලබා ගත්තා. සීමා කිරීම නියෝගයක් එහිට කරුණු 6ක් ඇතුළත් වුණා. එයාගේ ඇඩ්‍රස් එක වෙනස් කරන්න බෑ. පොලිස් වසමෙන් පිට යනවා නම් ඒ එයා පදිච්ච පොලිස් වසමේ වොයිස් එකට දැනුම් දෙන්න ඕන. ගුවන් ගමන් තහනම් වල මේ තහනමක් කරා පාස්පෝර්ට් එක බාර දීලා තියෙන්න ඕන. සෑම මාසෙකම අවසාන සෙනසුරාදා CIDK 12ට කලින් අත්සන් කරනවා. ඉතින් පස්සේ මට පෞද්ගලිකවම චෝදනාවක් කෙරුවා ඒගොල්ලෝ නිදාස් කෙරුවා කියලා මේ තස්වාදීන් කරු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජවත්ස මහත්තයා ජනාධිපතිතුමාට පැමිණිල්ලකුත් කරා මම එහෙම නිදාස් කරා කියලා මාත්‍යටත් කිව්වා. කොමාරි අන්තිමට කිව්වා මේ නිදාස් කරපු දෙන්නාගෙන් දෙන්න තමයි සෙන්රිලා එකේ සිනමන් ග්‍රෑන්ඩ් එකේ බෝම්බ පුපුරව ගත්තේ කියලා. ඊට පස්සේ හැබැයි ඒගොල්ලෝ ඒ බෝම්බ පුපුරව ගත්ත දෙන්න බෝම්බ පුපුරුවේ අප්‍රේල් මාසේ 21 අප්‍රේල් මාසේ අවසාන සෙනසුරාදා අප්‍රේල් 27 මැයි මාසේ අවසාන සෙනසුරාදා මැයි 25 මේ දෙකේම CIDK අත්සන් කරලා තියෙනවා. ඉතින් අපිට උත්තර දෙන්න බැරි හින්දා ගොළුව නිසා අපිට මේවට කියන්න තැනකුත් නැහැ. දැන් තමයි ඉතින් කියන්න අවස්ථාවක් ආවේ. දේශීය කෘෂිකර්ම ශාස්ත්‍රයේ නවීකරණයක් ඇති කිරීමට ක්‍රියාකරන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. නව තාක්ෂණයේ යොදා ගනිමින් කෘෂි නිෂ්පාදනයේ ඉහළ නැංවීමටත් නාස්තිය අවම කිරීම මෙන්ම ආදායම් වැඩි කර ගැනීමටත් හැකි බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. නාට්‍ය දුව්ව එළවලු සහ පළතුරු සැකසුම් මධ්‍යස්ථානයේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් අග්‍රමාත්‍යවරයා එම අදහස් පළ කළා. प्राथमिक कर्मांत समाज सविबलगन्वीमे अमात्यांशे मूल्य प्रतिपादन मत मेम इलवलु सह फलतुरु सकसु मध्यस्थाने इदि किरतिवेनवा समरु पलके निरावरणे करबिन इलवलु सह फलतुरु सकसु मध्यस्थाने विरुद्धकल अग्रामात्यवरया एहि निरीक्षण चारिकावकदि निरतवुना मेहि इदि किरीम सदहा वैकल मुदल रुपया लक्ष 300 देवनादीर यटते अदि श्रीतागार विजलन यंत्र सह सकसु उपकरणादि पहासुकम सकसीमट नियमिताय මේ අපි කෘෂිකර්මයේ නවීකරණය කළා ග්‍රාමීය ආදම් වැඩි කරන්ට ආරම්භ කරන වැඩසටහන මේක වචනෙන් කියලා වැඩක් නැහැ මේ ගම්මාන වලට ග්‍රාමීය ප්‍රදේශ වලට මේ සැකසුම් මධ්‍යස්ථාන ලබා දෙන්න ශීතකරණ සමග ඒ තමයි මේ පළවෙනි එක තමයි ලංකාවේ මේ ආරම්භ කළා තියෙන්නේ අපි තව එකක් ආරම්භ කරනවා දඹුල්ලේ තව එකක් ආරම්භ කරනවා වැලිමඩ මේ නවීකරණය කරන වැඩසටහන් වලින් පියවර 3ක් පමණයි तमंगे गोईपोले नवीकरण एक प्रतिपाले मुखद आदाय नीट वा जीवित गतक्रंट अवस्थाव लभट एना कृषि कर्मे नवीकरण अज्ञे अभी वेडकरण आंड कथाकरण आंडमी उन्न वेडकल्लती बोमे अम पास मास तुनक मे वीकरी उलूसा बेरे उन्न नवीकरण අපේ අත්තදා බැලීම පෙන්නලා ඔය ඇහැර දැක්කන් පස්සේ තමයි අපි රටේ අනිත් තැන්වලට මේ වැඩ කටයුතු ගෙනෙන්න යන්නේ. දයාගමගේ පී හැරිසන්, චන්ද්‍රානි බණ්ඩාර, රුවන් විජේවර්ධන යන අමාත්‍යවරුන්ද පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ඇතුළු විශාල පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. ඔබ යලි තයිටන් ප්‍රවෘත්ති සමගින් एंटरप्राइज श्रीलंका वेडसटनते क्रियात्मक एंटरप्राइज व्यवसाय किंगे पारादीस अनुराधपुर डिस्ट्रिक्ट प्रदर्शनी अद आरंभ किरुणा ए लबन विसी हत्वन दादा पवेत्वेनवा अग्रामात्य रनिल विक्रम सिंह महताद प्रदर्शनी आरंभ कतिनेम ए नरभीमट एक्कुना प्रदर्शनी पिलिबंद तोरतुरु गिने ने मधुशंक महामितवा एंटरप्राइज श्रीलंका जाति प्रदर्शन भूविय अद उदयसन आरंभ अनुराधपुर वेलसिंह हरिचंद क्रीडांगण जनतावगेन पिरीतरी उदयसन पटाण दिन पुलवां विशेष मे प्रदर्शन पास वेडिटी मे सील आकर्षण दिनागन समत्न प्रदर्शन अद पलमुदेव तहवर कारण
විදිහට අපිට හඳුනා ගන්නට පුළුවන්. ඒත් එක්කම අපි ඔබට ආරාධනා කරනවා එන්න මේ ප්‍රදර්ශන නර්මන්න තරුණ ව්‍යවසායකින් ඒ වගේම මහා පරිමාණ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ව්‍යාපාරිකයින්ට අවශ්‍ය කරන මූල්‍ය පහසුකම් සලසා දෙන්න. ඒ වගේම අවශ්‍ය තාක්ෂණික දැනුම අලුත් දේ ඒ වගේම මාර්ගෝපදේශ මේ සියල්ල සපිරුණු ප්‍රදර්ශනයක් විදිහට තමයි එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශනය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. අපි ඔබට ආරාධනා කරනවා මේ සියලු අත්දැකීම් විඳ ගන්න එන්නට කියලා. විශේෂයෙන්ම අද සන්ධ්‍යාවේදී ගරු අග්‍රාමාත්‍යතුමන් මේ ප්‍රදර්ශනය නිරීක්ෂණය සඳහා සහභාගී වුණා. ඒ වගේම තමයි ගරු අමාත්‍යතුමන්ලා මංගල සමරවීර අමාත්‍යතුමන්, කබීර් හෂීම් අමාත්‍යතුමන්, ඒ වගේම පී හැරිසන් අමාත්‍යතුමන්, චන්ද්‍රානි බණ්ඩාර මැතිනි, ඒ වගේම රුවන් විජේවර්ධන අමාත්‍යතුමන් මේ සියලු දෙනා එක්ව ප්‍රදර්ශනය නර්මනාකාරය අපිට දක්නට ලැබුණා. ඒ වගේම තමයි අපි දුටුවා අද දහවල් කාලේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ ගරු සභාපතිතුමිය එතුමියත් මේ මාධ්‍ය කලාපයට පැමිණලා අපේ ප්‍රදර්ශන කුටිය නිරීක්ෂණය කරන ආකාරය ස්වාධීන රූපවාහිනිය මෙවර ඔබට විශේෂ අවස්ථාවක් උදා කර දී තිබෙනවා. ඔබට හැකියාවක් තිබෙනවා නම්, ඔබට ආශාවක් තිබෙනවා නම් මාධ්‍ය ලෝකයට පියන ගන්න ස්වාධීන රූපවාහිනිය ඒ සඳහා අවස්ථාව උදා කර දී තිබෙනවා. අපි අපේ මාධ්‍ය කුටිය තුළ තිර පරීක්ෂණයක් පවත්වනවා. ඔබට පුළුවන් ඒ සඳහා සහභාගී වෙන්න. සෑම දිනකම රාත්‍රියේ මේ සැනකෙළි භූමිය තුළ බොහොම අපූර්ව සංගීත ප්‍රසංගයක් පවත්වනවා. අද රාත්‍රියත් ඒ වෙනුවෙන් නිරුතයි. මේ ප්‍රදර්ශනය රටේ සංවර්ධනය පිළිබඳ සමස්ත රටටම තොරතුරු කියන ප්‍රදර්ශනය. ඔබට විඳින්නට දකින්නට බොහෝ දේ තිබෙන ප්‍රදර්ශනය නිසා අනිවාර්යෙන් එන්න ඇවිල්ලා මේ අත්දැකීම විඳ ගන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. මම ITN ප්‍රවෘත්ති වෙනුවෙන් මදුශංක මහමෙදව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ජාතික ප්‍රදර්ශන භූමියේ සිට එංගලන්තයෙන් මෙරටට ගෙන කුණු කන්ටේනර් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ අද කතාබහක් ඇති වුණා. පොතුමාගේ අමාත්‍යාංශයේ ඇසින් හොයන්නට ඕනේ මේ මීතුරකොළ කුණු කන්දට 2013 මේ චක්‍රලේඛනයේ අනුව විදේශ කුණු කොච්චර ප්‍රමාණයක් ආවද? ඒ තුල ඇවිල්ලා මේ කුණු කන්ද පිපිරීම කටයුතු සිද්ධ වෙලා එන ජීවිත හානි වෙලා තියෙනවා. දැන් පාස්කු ප්‍රහාරය සඳහා අපේ වගකීම්වත් හොයනවා. ඔවුන්ට දඬුවම් දෙන්න කටයුතු කරනවා. මේ සිදුවීම තුල විෂද්‍රව්‍ය ඇවිල්ලා මේ බෝම්බ වගේ ඇවිල්ලා මේ ආණ්ඩු ලබා ගැනීම වෙනුවෙන් ක්‍රමාන්තනයක්ද කියන කාරණේ වගේම මේ ජීවිත සහ දේපළ වලට වග කියන්න ඕනි කවුද කියලා ඔවුන්ට දඬුවම් දෙන්න අවශ්‍ය වැඩ පිළිවෙලක් හදන්න කටයුතු කරනවාද කියලා. අපි මෙතුමාගේ ප්‍රශ්නෙට අපි හොයලා බලන්න එහෙම වෙලා තියෙනවද කියලා. අපි දන්නේ නැහැ එහෙම වෙලා තියෙනවද කියලා. අපි රටක් වශයෙන් බාස්ලේ සම්මුතියට අස්සම් කළා තියෙන්නේ. මේ සම්මුතිය අනුව කුණු ලංකාවට ගෙන්නන්න බෑ. මහින්ද රාජපක්ෂ යුගයේදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පරිසර අමාත්‍යවරයා ලෙස කුණු ලංකාවට ගෙනීමට ගැසට් නිවේදනයකින් තානා කළා තියෙනවා. කුණු ලංකාවට ගෙනීම සඳහා අවශ්‍ය නීතිමය විධිවිධාන සකස් කළේ සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමේ. ඔබතුමා මේ නොමග යවන්න එපා ගරු සභාව. මොකද ඔබතුමා දන්නවා සිංගප්පූරු ගිවිසුම අස්සම් කරේ කවදද කියන කාරණේ. ඔය කියන කන්ටේනර් එනකොටත් සිංගප්පූරු ගිවිසුම අස්සම් කරලා නැහැ. අනිත් එක මේ බඩු ඇවිල්ලා තියෙන සිංගප්පූරුවෙන් නෙමෙයි. මේ බඩු ඇවිල්ලා නැහැ එක්සත් රාජධානියෙන් තමයි. රේගු සංගමය ප්‍රකාශයට පත් කරා විශේෂයෙන්ම මේ 2013 ගැසට් නිවේදනය අනුව තමයි මේක ඇවිල්ලා තියෙන්නේ කියලා. පරීක්ෂා කරන්න ඕනේ නැහැ කියලා නෑ රේගුවට. රේගුවට ඕන වෙලාවක මේවා පරීක්ෂා කරන්න පුළුවන්. දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඔබතුමාලා මේක මේ වෙන වෙනමත් එක බද්ධ කරගෙන තියෙනවා. ඔබතුමා මේ සිංගප්පූරුවේ නෙමෙයි මේ තායිලන්තෙද කොහෙද ගිහිල්ලා මේ කුණු ගොඩක් ළඟ ඉන්නවා. මම හිතන්නේ මේ මේව පැටවිලා තියෙන්නේ. පතායවල මේ මේව පැටවිලා තියෙන්නේ මේ කුණු ගොඩවල් හරියට හොයා ගන්න බැරුව. මිනිසුන්ට අපහාස කරන්නේ නෙමෙයි අපි නීතිමය ප්‍රශ්නයක් මතු කරේ. කිසිසේත්ම කියන්නේ නැහැ මේ ගැසට් එක අවලංගු කරනවා කියලා මම වගකීමෙන් කියනවා. නමුත් ඒ අවශ්‍ය අනෙකුත් නෛතික කටයුතු අපි කරන්න බලාපොරොත්තු වෙන ඒ වගේම මේ හේලිස් සමාගම සතියක් ඇතුළත මේ සඳහා ඔවුන්ගේ ක්‍රියාමාර්ගය අපිට පැහැදිලි කරන්න කියලා දීලා තියෙනවා. ඒ වගේ සති 3ක් ඇතුළත මේ භාණ්ඩ රටෙන් පිටත් කරන්න කියලා තියෙනවා. තේකර්මාන්තය ප්‍රචලිත කිරීම සඳහා නව වැඩපිළිවෙලක් රුසියාවෙන් ආරම්භන බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. එමින්ම තේවලට අනවශ්‍ය සීනි මිශ්‍ර කිරීම වැළැක්වීම සඳහාද දැඩි පියවර ගන්නා බවයි ඒ මහතා කියා සිටියේ.
කුඩා තේවතු සංවර්ධන අධිකාරිය සංවිධානය කළ වැවිලි සවිය ස්වාභිහිනන්දන සම්මාන උළෙලට අද පස්වරුවේ එක් වෙමින් එම හතා මේ බව කියා සිටියා. ඒ පැවැත්වුණේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී. කුඩා තේවතු හිමියන් දිරිගැන්වීම වෙනුවෙන් පැවති සම්මාන උළෙලේදී සම්මාන 72ක් පිරිනමුණා. කුඩා තේවතු හිමියන්, කුඩා තේවතු සමිතිය හා කාර්යාල සේවක සේවිකාවන් එහිදී ඇගීමට ලක් කෙරුණා. කථානායක කරු ජයසූරිය හා රාජ්‍ය අමාත්‍ය වඩිවිල් සුරේෂණ මහත්වරු නැතුළු පිරිසක් ඊට එක්ව සිටියා. උත්සවයේදී අදහස් දක්වූ අමාත්‍ය නවීන් දිසානායක මහතා අපි පියෝසි ලොන්ටි නාමය ජාත්‍යන්තරයට ගෙනියන්න සැප්තැම්බර් මාසේ රුසියාවෙන් අපගේ අලෙවිකරණ කැම්පේන් එක පටන් ගන්නවා. කර්මාන්තයේ තියෙන විශාලම ප්‍රශ්නයක් හා ගැටලුවක් තමයි තේවලට සීනි එකතු කරන එක. අපි දැඩි තීරණ ගත්තා. තේ පරිශන මණ්ඩලය හරහා බේස්ලයින් එකක් ඉදිරිපත් කරලා තියෙනවා. තේවල තිබිය යුතු අවම සීනි ප්‍රමාණය. මේක පරිශ්‍රණය කරන්නේ තේ කම්හලේ නෙවෙයි ඔක්ෂන් එකෙන් අපි තේ ටික පරීක්ෂා කරනවා. මේ මාස දෙක තුනේ කම්හල් 13ක් විතර වැහුවා. කරුණාකරලා මගේ ළඟට එන්න එපා. නැවතත් කම්හලක් විවෘතකරනද මේ කරන වැඩෙන් ඇල්ලුණාට පසුව. මම ඒකට අවසර දෙන්නෙම නැහැ. බැඳුම් කර සිද්ධියට අදාළ චෝදනා සම්බන්ධයෙන් මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීමට වරින් තුනකත් කිරීම සම්බන්ධ නියෝගය ලබන 9 වෙනිදා සිදු කිරීමට තීන්දුව කෙරුණා. පළමු අස්තිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයයි මෙම තීන්දුව ලබා දුන්නේ. महाबैंक बेदुमकर निकुत्री मेदी रचयट रुपया कोटि हेट अटकट अधिक पाडुअक्सुरी अर्जुन महेन्द्रन महता एतुलु वित्तिकार वंट एरेहि चोदनावाय ओहु अत्तडंगूट गेनीम सदहा वरिंतु निकुत्री नडुवे दसवेनि वित्तिकारुवन अजहान गार्दिय पुंचि हेवा नमेत्ताट सिदासि निकुत्री संबंधेन नू नियोगय अद प्रकाशयट पात्किरीमट नियमितव तिबुणा एहेत नीतिपतिवरया वेनुवेन अतिरेक सोलिसिटर जनरल प्रियंत नावान महता कल इल्लीमकट अनुवाय एय कल तेबुणे කොළඹ ප්‍රධාන හෝටලයක නවාතැන්ගෙන සිටි විදේශිකයෙකු සතු ඇමරිකා ඩොලර් 12000ක් සොරාගත් බව කියන එම හෝටලේ ආරක්ෂකයෙකු ලබන දෙවන දාතෙක් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොටුව මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය නිකුත් කළේ. විදේශිකයා හෝටල් කාමරයෙන් පිටතට ගිය අවස්ථාවේදී සැකකරු මෙම සොරකම සිදු කර ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. නිවේදිකාවක ලිසින්හා ගීපද රචනයෙන් මෙරට ශ්‍රාවකෙන් මෙන්ම රසිකින් අතර විශිෂ්ට නාමයක් දිනා සිටි අභාවප්‍රාප්ත කුසුම් පීරිස් මහත්මිය අද දැයින් සමුගතා. ඇගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙන්ම විශාල පිරිසක් එක්ව සිටියා. මලින් පලින් ගහකුල පිරීලා ගම්මානෙට අවුරුදු වෙනවා. 70 දශකයේදී ගුවන් විදුලියට සම්බන්ධ වූ කුසුම් පීරිස් කෙටි කලකින්ම ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණා. ගුවන් විදුලි නාට්‍ය ශිල්පිනියක ලෙසද ඇය සිය සුමීරු හඬේ කළා. ආම් බලන්ට කදිර අයියා, අපේ අම්මා හද්දි බාගෙම හොය හොය නිනව්වක් නැතුව අපිව හොයන හැටි. ඒ සියල්ලටම නොදෙවෙනි ලෙස කුසුම් පීරිස් නාමයේ ලියවෙන්නේ ප්‍රවීණ ගීත රචකාවියක ලෙසයි. සිහිනේකි ඔබ නිහඬ මැතියම් රැ ගං යූරේ තුරුලතා මඩුල්ලේ හිත මිතුරු සුලඟ අසුරු සැනින් එක මොහොතකදී සිත කාව දඟ කළා. දිගුණෙත් හසරැල්ලේ ආදී ජනප්‍රිය ගීත රසක් ඒ අතර වෙනවා. දිගුණෙත් හසරැල්ලේ මාසනසුන දවසේ මේ නිතුනව මම ස්වාධින් රූපහිනී සේවියත් හඬ කැවීම ශිල්පිනියක් විදියට සහභාගී වෙලා තියෙනවා. අද પરම්පරාවට ඔබ කෙටියෙන් පණවිඩයක් දෙනවන යම් කිසි වෘත්තියක ඉදිරියට යන්න ඔබ දෙන පණවිඩය කොහොමද? තමන් කරන කාර්ය කැමැත්තෙන් ඕනෑකමින් කැපවීමෙන් වගකීමෙන් කරනවා නම් ඇත්තටම තමන් කරන කටයුත්ත හරිම හොඳින් කරන්නට පුළුවනි. ජීවිතෙන් සමුගන්නා විට ඇයි 71 වෙනි වීහි පසු වුණා. ප්‍රවීණ නිවේදිකා අභාප්‍රාප්ත කුසුම් පීරිස් මහත්මියගේ දේහය තැන්පත් කර තිබූ කඩවත ඇල්දිනියේ පිහිටි නිවස වෙත ගිය ජනාධිපතිතුමා එහිදී අවසන් කෞරව දැක්වුවා. කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් අවසන් කෞරව දැක්වීමට එක්ව සිටියා. දේහය පිළිබඳ අවසන් කටයුතු කඩවත ඇල්දිනිය පොදු සුසාන භූමියේදී අද පස්වරුවේ සිදු කෙරුණා. කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ගම්පිරි දේශනා පින්කම අද ආරම්භ කෙරුණා.
ඓතිහාසික රුහුණු කතරගම මහදේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යයේ අවසානයේ රටට සිත් ප්‍රාර්ථනා කරමින් කතරගම ශ්‍රී අභිනවරාම විහාරස්ථානය මෙම පින්කම සංවිධානය කරනවා. දේවගම් පිරිත අද සිට ලබන 26 වෙනිදා දක්වා පැවැත්වෙනවා. රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේගේ අනුශාසනා මත පින්කම සංවිධානය කරනවා. ඇසළ පෙරහර අවසානයේ රටට සෙත්පතා පවත්වන මහා දේව ගම්පිරිත 69 වෙනි වරටත් පැවැත්වීමට සියලු කටයුතු සංවිධානය කළ තිබෙනවා. විශේෂ චතුමදුරු සහිත බෝධි පූජා පවත්වලා පිරිත ආරම්භ වන අතර හෙට ගම්පුරා පිරිත් පැන් බෙදා හරිමින් සිත සාන්ති ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. 26 වෙනි දින සතාධික මහා සංඝරත්නයට මහදන් පවත්වලා ඒ දුගී මගේ යාතික ආදීන්ට ආහාර පානීය සංග්‍රහ පවත්වලා සිතක් සාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනාවයි යුක්ත මේ පින්කම නිමා කිරීමර නියමිතව තිබෙනවා. දැන් ව්‍යාපාරික පුවත්. ලංකා බැංකුවේ ගම්පහ අධිශ්‍රේණි ශාඛාව නව නිවහනකට රැගෙන යාම පසුකීදා සිදු කෙරුණා. ගම්පහ කොළඹ මාර්ගයේ පිහිටා ඇති මෙම ශාඛාව මගින් වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීම අරමුණයි. මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස කතානායක කරු ජයසූරිය මහතා සහභාගී වුණා. ලංකා බැංකුවේ ඉහළ නිලධාරීන්තුරු පිරිසක් මෙම අවස්ථාවට එක්මුණා. දේශීය ශාඛා 636කින් හා විදේශීය ශාඛා 5කින් ලංකා බැංකුව සමන්විතයි. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ අනුරාධපුර ශාඛාව සංවිධානය කළ ලේදන් දීමේ වැඩසටහනක් පසුගියදා පැවැත්වුණා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවේ නිලධාරීන්, සේවකයින්, ගනුදෙනුකරුවන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. මානේ චිත්‍රපටයේ මංගල දර්ශනය කොළඹ රීගල් සිනමා ශාලාවේදී පසුගියදා පැවැත්වුණා. දේශීය අංගම්පොර සටන් කලාව පාදක කරගනිමින් නිර්මාණය වී ඇති මෙම චිත්‍රපටය අංජු දනංජයගේ අධ්‍යක්ෂණයක්. රොෂාන් ඉන්දික රණපාකඩ චිත්‍රපටය නිෂ්පාදනය කර තිබෙනවා. පොසිටිව් ශ්‍රී ලංකා වැඩසටහන පිළිබඳ සාකච්ඡාවක් කොළඹ ගෝල්පේස් හෝටලයේදී පසුගියදා පැවැත්වුණා. ප්‍රමුඛ පෙළේ ආයතන රසක නියෝජිතයින් මීට එක් වුණා. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට සියලු ආයතන එක්ව සහයෝගයෙන් කටයුතු කිරීම මෙහි අරමුණයි. පාරිභෝගිකයින් වෙනුවෙන් වට්ටම් හා විශේෂ දීමනා ලබා දීම, විනෝද වැඩසටහන් ඇතුළු ප්‍රවර්ධන වැඩසටහන් මෙන්ම තවත් විශේෂ අවස්ථා මේ යටතේ සංවිධානය කරනවා. සමාගම්වල සමාජිකයන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් වුණා. ITN ප්‍රවෘත්ති තුළින් අදට අපි සමුගන්නවා. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk